දෙන්න තව පොඩ්ඩෙන්. මගේ ස්ටාෆ් එක ඉස්සරහා මගේ කාඩ් කුඩු කරනවානේ. යපි කිව්වේ ඇත්තනේ. දුව අපේ අම්මට වුණා නම් උඹේ කන බලනවා. මං ඒ දාගෙන ඉඳි උඹල ගන්නපු විදිය. ඇයි මම්මා නිමි වැන්දව බඳින්න තු පැනලා ආවේ? එයා මබුල් සාරියක් පිච්චුවා. මේකයි දුව. ඒක පොඩි ප්ලෑන් එකක්. මේ අනුගිලෝ ඔයා පොඩ්ඩක් සයිඩ් එකෙන් ඉන්න මට මේ පොල්ලත් එක්ක කතා කරන්න තියෙනවා එනවා ගන්න මේ ෆැමිලි බෝඩ්ස් එකයි ඈ හරි ඔයා සයිඩ් එකෙන් ඉන්නකො ඔයා පොඩ්ඩක් ඉන්න මම මොකද්ද කියන්නේ කියලා බලන්න මේ සමනෝ දැන් මේකයි උනේ උඹලගේ අම්මට ඕන උනේ නිම්මියාවයි මාවයි කසාද බඳන්න. හරිද? අපි දෙන කැමති නැහැ කසාද බඳින්න. ඒ හින්දා අපි දෙන ගැහුව ප්ලෑනක්. හරි. මම නිම්මියාගේ ආඩයගෙන්ම බෙන්න ගෙදරි. ඔච්චර ගෙස් එක. එතකොට මේ උඹලගේ දෙනා වගේ මම ගෙදරින් බෙන්නලා ගියේ නැහැ. ප්ලෑනක් ගෙව. තේරුණාද? හයි. ඔයා නේද අනුකි කරන්නා ගොඩ කියන්නේ. අපිලියන්දලා ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ 7 ඩී ශ්‍රේණියේ. ඇයි මාව හොයන්නේ? මම වැරද්දක් කළා නෑනේ. අපි ඔයා හොයන්නේ ස්කෝල්ටත් ගියා දුව. ඔයා හරිම වාසනාවන්තයි. ඔයා තෑගි තරඟකින් දිනලා. ඔයාට ස්කෝල්ට ලැබන උද්දට ඕනේ කරන බඩු සේරම අපි දෙනවා. රයිට්? යන්කෝ යනගම විස්තර කතා කරමු. අම්මා බය වෙයි. මම අම්මට කියලා එන්නම්. සමනෝ මේක නිමෙන් ඇන්දර දීපා. චූඩ දුන්නේ කියපා. හරිද? හැබැයි උඹලගේ අම්මට එම මාට් වෙන තියන්න එපා නිමෙන් ඇන්දම් මරලදයි ඈ. මන්නම් දන්නේ නැහැ. Don't worry darling. අපි ඔයාගේ අම්මි ඉන්න තැනට ගිහිල්ලා අම්මිටත් කියලා යන්නේ. අනිත් එක ඔයාගේ අම්මිටත් ස්පෙෂල් gift එකක් තියෙනවා. Okay? දැන් අන් අප් ජීප් එකට. අමේ මේ කරන් ගිහිල්ලා කිරි පැකට් දා කරමු නේද? අපේ කටේ තියාගෙන කොහොමද හින්දුවක්වත් කියන්නේ මේ නංගි මම ඔබට කාරණයක් කියන්නයි හිටියේ මට මම හිතාගෙන ඉන්නේ නීල් මහත්තයා ගාවින් අයින් වෙලා තනියම කොන්ත්‍රාත් වැඩකට අත ගහන්න අදහස නම් හොඳයි හැබැයි ඉතින් ඕවා නිකම්ම කරන්න බෑනේ අයියා පල්ලෙහා ඉඳලා ඉන්නත යන සම්මිතින් පිටේනි දෙන්න එපේ එව්වා මං බලා ගන්නම් බං මේ වැඩක් පත්තු වුණොත් උඹත් එනවද ගියන්කෝ මාත් එක්ක වැඩ කරන්න අනේ බෑ තිලස් අයියා මගේ කොල්ලා ඉගෙන ගන්න ගමන් පොඩි ජොබ් එකක් කරලා ඌට ඕන වියදම් හොයා ගන්නවා මට දැන් තියෙන්නේ කෙල්ලගේ බර විතරයි ඒකේ වැඩ ටිකක් ඉවර වුණාට පස්සේ මම මේ මේසෙන්ට සමින් අයින් වෙනවා බං උඹත් ඉතින් මෙතනම ලැගගෙන ඉන්න අරයිනේ. බට ඉතින් නීල් මහත්තයාගෙන් බොරසුත් හම්බ වෙනවනේ. කන්දියක් ඔය කිව්ව කුප්ප කතාව? ඈ? මං කොහෙද බං උගෙන් බෝනස් ගත්තේ? ඈ? මතක නැද්ද එකපාර බෝනස් දෙන්න ඇවිල්ලා ඔලුව පලා ගත්තා? මාත් දැක්ක මිනිහා ඔලුව නම් පලාගෙන ඉන්නවා. ඒ කවුද දන්නේ උඹ ගහලත නැත්තම්? ඇත්ත මොනා කර කියලා කියන්න හදන්නේ උඹ? ඈ? කියපන් බලන්න. කියපන්. මේ තිලා කෝයි කතාව නවත්තපන් නැත්තම් මම උඹේ මූණට ගහන මේ බදාම එක
මම ඔබ හිතුවද නීල් කාර්යා වගේ මේ තිලකුත් ගෑණි කට උතරකම් බලාගෙන හිටිය කියලා තාම කරන්න බලන්න තාම කරන්න බලන්න තාම කරන්න බලන්න තාම කරන්න බලන්න හලෝ වාසන ඔව් වාසන තමයි කතා කරන්නේ කවුද ඔය මං ෂෙරි ඔබ මගේ ග්‍රෑන්ඩ් ඩෝටර් හසි බබාව ගෙනියලා තියාගෙන ඉන්න ඔය මුඩුක්කුවේ නේද මෙහෙමයි නෝනා මම කවුවත් හංග කරන්නේ නෝනාගේ අමනකන් ඉවස ගන්න බැරි හින්දා මගේ නංගියාගේ දුවත් එක්ක ඇවිල්ලා මගේ ගෙදර තමයි නැවතිලා ඉන්නේ ඇයි මොකද්ද ප්‍රශ්නේ ඔබ දැනගනින් ගෑණි ඔබ මගේ ග්‍රෑන්ඩ් ඩෝටර් උස්සද්දි මං උඹේ කෙල්ලවත් උස්සල ඉවරයි මට මගේ ග්‍රෑන්ඩ් ඩෝටර් ආසි බබාව අපව ගෙනත් දීපන් මොකද මම සවන්ව හලාගත්තේ මාර අමාරුවෙන් ඌ මෙතනට ආව නම් එහෙම මැඩම් ඔයාට තෑගි දෙන හේකුත් නැහැ ඇයි එන ඕන මාමු තෝරගත්තේ මේකනේ අනුගි ඔය මැඩම් ඇවිල්ලා පිට රටින් අරමුදල් දෙන ළමා සංවිධානයේක බොස් හරිද එයා හොඳට ඉගෙන ගන්න පුළුවන් දක්ෂ හැබැයි දුප්පත් ළමයින්නේ ඒගොල්ලන්ව තෝරලා හරියට මේ ඔයා වගේ තෝරලා තෑගි දෙනවා මැඩම්ගේ ඔළුවට වාගේ නම තමයි මන් තමයි මාමට ගොඩක් ස්තුතියි ඒත් සවන් මල්ලිත් මං වගේම දුප්පත්නේ ඇයි මම යාගෙන කිව්වේ නැත්තේ එයා පවුල්නේ අනුගියෝ දැන් සවනා මගේ අක්කගේ පුතා බව ඇත්ත හැබැයි ඌ වෙන හාල් පාරුවනේ ඌව පුළුවන් ද මේ වැදගත් තැනට එක්කන් යන්න ඈ බෑනේ රයිට් ඔබට මාව ෂුවර් නැත්තම් ඔබගේ ස්වීට් ඩෝටගේ කටහඬ අහන්න මම ඔබට chance එකක් දෙනවා හැබැයි අඬල හැපිලා කෙල්ලගේ මූඩ් අප්සෙට් කරන්න එපා ඕකේ අනුකි මෙන්න ඔයාගේ අම්මි කතා කරනවා අම්මේ චූටි දුව අනේ මගේ දුව අම්මේ මේ නෝනලා මාව ශ්‍රී පාකකට එක්කන් ආව තෑග්ගක් දෙන්න තියනවා කියලා අම්මවත් මෙතනට එක්කන් එනවා කිව්වා චූටි දුව මේ කතා කරන්න කොහොමද අනේ චූටි දුව කතා කරන්න අම්මේ ඉක්මනට එන්නකෝ චූලා මම වැඩ කරන්නෙත් මෙහෙ හලෝ අම්මේ අනේ දුව සතුට වැඩිකමට ඔයාගේ අම්මි ගියති කෝල් එක කට් වෙලා එන්න අනුකි අපි එන්ජොයි කරමු කමිය ඩාලි අනුකි එන්න චූටි දුව හලෝ 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 අයියෝ සවන්වා ගාටනවා නිග්මන්ට යන්කෝ ඇයිසෝද පන්ති නඩු දුන්නේ හරි සවන් මං ඔයාට හේතුව කියන්න දැන් යන්ද මේ අපි මොකද කරන්නේ අයියෝ නෑ සවන් වැරද්දක් උන්නේ නෑ මං ඔයාට එකපාර කිව්වන හේතුව කියන්නම් කියලා දැන් යක් සබිදි වෙන්දෝය ගාගත්තෙත් නෑනේ සර් සින්දු කිව්වෙත් නෑනේ මයිෂා පන්ති නඩු දුන්නේ හරි හරි සවන් ඒ එක හේතුවක්වත් නෙමෙයි හරි මම කියන දේ අහලා ටක් ගාලා යමුද දැන් සේන කොයිද යන්නවත් කියලා කියනවද අද මං එනවා ඔයගලන් ගෙදර යන්න ඔයත් එක්ක හරි යන්න ඈ සෝ අපේ ගෙදර නෝ ඔව් ඔව්